FNGී ආයතනය කියන්නේ සෙලිකෝ සමහුව ව්‍යාපාරයේ සබ්සිඩයිරි තවත් කොම්පැනියක් සෙලිකෝ ආයතනය කඩාගෙන වැටනකොට මේ කම්පනය යත් කඩාගෙන වැටුණා මෙම කම්පනය R TඩL කියලා තව සමාගම් දෙකක් යටතේ ඇමා. එ දෙදස් නමේ සමාගම් දෙකම කඩාගෙන වැටුුණේ. මෙම සමාගමයෙහි තැන්පත්කරුවන් ඉන්නවා තුන්දස් පන්සිියකට අධික සංක්‍යාවක්. අද මෙම සියලුම තැන්පත්කරුවන් අගතියට පත්වෙලයි සිටින්නේ. දෙදස් නමේ සිට දෙද දහනමය දක්වා සුප්‍රි මමුසාවියේ මෙම තැන්පත්කරුවන් හයදෙනෙක් විසින් ගොුණු කළ පෙත්සම එම නැත්තං පෙටිෂන් එක විභාග කල්ලා අවසන් වුණා. අවසන් වීමත් සමගම අපි තැන්පත්කරුවන් සියලු දෙනාටම ලොකු බලාපොරොත්තුවක් ඇති වුණා ඉදිරියේදී අපේ මේ මුදල් එම නඩුතීන්දුවත් සමඟ. ඉදිරියේදී අපිට මෙම මුදල්වලින් එම සීයට පනස් එකක මුදලකුත්, සීයට හැටය එකක මුදලකුත් ඉතිරිය එම සමාගම්වලම අපිට චන්දපලය නොමැති කොටස්වලින් අපිට ලබාදීමට මෙම ඉදිරිපත් වී ඇති ආයෝජකයාගේ එ එකඟතාවය පලවී තිබිච්ච තිබුණු එ ප්‍රපෝසල් එක සම්බන්ධව අපි ගොඩක් සෑහීමකට පත්වෙලා අපි සියලු දෙනාම බොහොම සතුටට පත් වුණ. නමුත් අද දින වෙන විට මෙම නඩු අවසන් කරලා නඩු තීන්දු තුනක් ප්‍රකාශයට අවස්ථා තුනකදී පත් කරලා තියෙනවා. මෙම නඩු තීන්දු තුනම මේ අවස්ථාවේ මට ලිකිිතව ඉදිරිපත් කරන්න පුරුවන්. මේ තුනම පැහැදිලිව කියලා තියෙනවා මේ තුනේම තියෙන්නේ එම ආයෝජකයට නීති රාමුවක් තුළ මෙම සියලුම දේපල එම නැත්තම් මේ අපේ අගතියට පත්වෙච්ච තැන්පත්කරුවන්ට අයිති මෙම සමාගම් දෙකේ දේපල විශේෂයෙන්ම එහි කොටස් නිකුත් කරලා අපහුේ කොටස් පැවරමකින් එම ඉසෙඩ්ඩාර්ය කියන අයතනයට ලබා දෙන්න කියලා තමයි උසාවිත ඉන්දුව සඳන් කරලා තියෙන්නේ. එක නීතිමය රාමුවත් තුළ සිදුවිය යුතු කටයයුත්තක්. ක්‍රියාපටිපාටිය. බොහොම කණගාටුයි සඳහන් කරන්න. බොහොම කණගාටුයි සඳහන් කරන්න මෙම ක්‍රියාපටිපාටිය ඉදිරියට යාමේ ප්‍රතිඵලයක් වශයෙන් විස්්සයි විසියක වර්ශයේදී මෙම, ගියසුමත්සංකරලා තියෙනවා ආයෝජකයයි මෙම සමාගම්වල උසාවියෙන් පත්කර අධ්‍යක්ෂක මණ්ඩලේ යත් සමග මෙම ගියවසුම අත්සංකරල තියනවා. ඉන් පසු මෙම අත්සංකරපු ගිවසුමට අනුකූලව. ඉදිරියට යෑමක් වශයෙන් ඊළඟට තුජ ජ Meටිස් තුක් මේ වෙනකොට පැවතිල්ල තියෙනවා නමුත් මෙම ඊ.ජ තුනම සාර්ථක කරගැනීමට අපහසු වෙලා තියෙනවා. දැන් ඇත්තවසයෙන්ම කියනව නං පලවෙනි ඊGM එක තිබුණේ අගෝස්තු මාසය මේ අවුරුද්දෙ දෙවනි ඊGMම් එක තිබුණේ නොයැම්බර් මාසේ දෙවනි ද තුන්වෙ ඊGMය එක තිබ නොයැම්බර් මාසය නම්වෙනිද මේ වගේ ඊGMම් තුනක් මේ හැමම කල් ගිය නිසා තමයි මේ ඊජම්ස් තුනක් මේ විදිහයට කියන්න සිද්ධ වන්නේේ. මේ ඊ තුනේම මෙම ආයෝජකයා මෙම ගිවසුමට පටහැනිව ක්‍රියාකිරීම තුළ තමයි මෙම ඊජයම් තුනම කල් ගිහිල්ල කල් යන්න ප්‍රධාන හේතුව වුණේ. මම විශේෂයෙන් සඳහන් කළ යුතුයි පලවෙනි ඊජයෙම් එක අධ්‍යක්ෂක මණ්ඩලය ඒ අත්සංකරපු ජසුමට අනුව කැඳෙව්වා. ඒකට අවශ්‍ය කොටස්කරෝ සියරු දෙනාම මම දන්න කරමේ නිතැන්ටසාභාගිවෙලා තියෙනවා. ඒගොල්ලන්ට මෙම ආයෝජකයා කම්පනය නියෝජනය කරන ඒ කම්පනි සැකට්‍රී විසින් අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියාමාර්ගය හරියට අනුගමනය කරලා නැති නිසා ඒ.GMම් එක තවත් දවසකට කල්තබන්න සිද වුණා. ඊත පස්සේ නොුවම්බර්මාසේ දෙවිනිිධතිබිච්ච ඊ.GMම් එක බොහෝම බරපතල තත්ත්යක් ඇති වුණා. මෙතන තමයි අපිට මේ ආයෝජකය එම නැත්තම් මේ ඉසෙඩ්ඩාර් කියන සමාගම පිළිබඳ. ලොක්කුම විශවාසයක් ඇතිවුුණේ. හේතුව මෙන්න මේකයි. මෙම එ දෙවිනිත තිබිච්ේ ඊජය එකගේ දී මෙම ආයෝජකයා විසින්. අපේ මේ FNG R FNGPD සමාගමේ කොටස් මිලදීම් ගැනීම සඳහා මේ ග්‍රීමන්ට් එකට අනුකූලව මිලියන දෙසිය පනාහා දෙසිය පණහා එම ආයෝජ එ කම්පනීය ගිනුම්වලට බ ්‍ර ගෙනා යුතුව තිබුණා මේ අවස්ථාවේ දී ඒ බංග්‍රෆ්ස් දෙක එම ආයෝජක විසින් ලබාදී තිබුණා එම බෑග්‍රස් දෙක අපේ සමාගෙම අධ්‍යක්ෂක මණ්ඩලය විසින් චෙක්කරලා බල නොකොට ඒ බ ්‍රාෆ් එකක ගෙනලා තියෙන කවන්් ගිනුම් දෙක සම්පූර්ණයෙන්ම එම ආයතනය දෙකට අදාළ ගිනුම් නොවන බවට තවුරුුණා මේක මම වග කීමෙන් කියනවා මේ සම්බන්ධව අපිට මේ වෙනකොට ඒ සඳහා අවශ්‍ය කරන වාර්තාවන්ද ලැබෙමින් පවතිනවා. ඒ වගේම එම බෑග්‍රාෆ් අමතරව කවුන්් ගිනුම් දෙක පීක්ෂා කිරීමේදී අපට දැනගන්න ලැබිලා තියෙනවා. අපේ Fජ සමාගම් දෙකේ ගිනුමට බැරවෙන්න තිබිච්ච මේ බැංක් ඩ්‍රාෆ්ස් දෙක මෙම ආයෝජකයා විසින්. කෙස්සේ හෝ මෙ තවත් බැංකුවක මං මේ අවස්ථාවේදී විශේෂයම කියන්න ඕනේ ප්‍රධාන පෙළේ මේ ලංකාවේ පවතින ප්‍රධාන බැංුවක් මෙමකවන්් කිසිම ඩොකියුමන්් එකක් නැතුව FNG RCL FNGPDඩ කියලා අධ්‍යක්ෂක මණ්ඩලයක් ඉන්නකොට ඒගොල්ලො නොදැනුවත්ව. ඒගොල්ලන්ට කිසිම අනුදනුමන් නැතුව ඒගොල්ලන්ගේ රෙසලූෂණ එකක් නැතුව මේ ආයෝජකෑ විසින් එම බැංකුවේ ් එකක් කෝපන් කර තියවා එකවන්්කටම අපි මුදල් තැන්පත් කරා බලඩ මෙමකවන්් ක්ටීව් තත්වේ තියෙනවාද එම නැත්තං ඕපරේෂනල් තත්වය දයෙනද කියලා බලන්න එම ගිනුමට මුදල් තැන්පත් කරා එ ල් එ ගිනුමට බැරවුණා දල් ගිුණුවට බැරවුණ ඔන්යින් ්‍රන්සර කලලා තියනවා ඒ වගේ ඕද කවුන්ට දාල තියනවා සල්ලි. ඒ සම්බන්ද ඔක්ො පිල ඩොක්ිමට තියවායි ගනුට මුදල් බැවල තිනෝොෙ එතවට ගිනුමේ නම් දෙකම හරි. කවුන්් දෙක විතරයි අපේ ගිනුමට ටැලිවෙෙන් නැත්තේ. ඒකෙන් අපිට අදහස් වෙනවා මෙ ආයෝජකයා විසින්. මෙම ගිනුම් දෙක ව්‍යාජ විදිහට මේ ප්‍රධාන පෙළේ බැංකුවක් සමඟ ඒකා බද්ධ වෙලා මෙම ගිනුම පවෘත කරපු බව ඒකෙන් අපිට ගම්මය වෙනවා. ඒ හේතුවම ඇති අධ්‍යක්ෂක ගරු අධ්‍යක්ෂක මණ්ඩලයට මෙම ව්‍යාජ චෙක්්පත් දෙක බාර නොගෙනින්. ඒ අනුව දෙවිනි තිබිච්ච ඊජය එකේදී අධ්‍යක්ෂක මණ්ඩලය ඒක මතිකව ඒක මතික වනෙ වෙයි. මහිතන්නේ වැඩි පිරිසක් අධ්‍යක්ෂක මණ්ඩලය මෙම මුදල් මෙම බෑන්ඩ ්‍රා් එකක භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒකට අවශ්‍ය කරන මිනිස් පවා මගේ ගව මේ අවස්ථාවේ තියෙනවා. ඊීට පස්සේ එදා මෙම එෆැන්ජ ඉමජන්සි ජන්ඩල් මීටින් එක ට්‍රෙසලුෂන් කීපයක් පාස් කරන්න තිබබ එක රෙසලුෂන්ස් දෙකක් පාසුුණා අවශ්‍යම රරිෙසලුෂන් එක පාසුන් නෑ ඒකට හේතුව තමයි මේ කොටස්කරුවන් විසින් ද එම රෙසලූෂන් එක සභාගත කිරීම ප්‍රතික්ෂේප කර සිටියා මෙම ව්‍යාජ ක්‍රියා කලාපය සහ සැක මොතුවන බැංකු ගිනුම් දෙක සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ කර එම පරීක්ෂණයන් අවසන් වනතුරු මෙම අතිවිශේෂ රෙසලූෂන් එක සභාගත කිරීමට විරුද්ධත්වය පල කර සිටිය. එම නිසා එදත් මේ ගණු දෙෙනුව සිද්ධ උන්නෑ. ඇත්තම කියනව නම් අපි තවත් කොම්පැනයක් A B කියල කොම්පැනියයක් තියෙන ගෙමුකු. ඒ කොම්පැනිය විසින් B. කොම්පැනිය මිලදී ගන්නකොට ඒ කොම්ප ගේන චෙක් න බීකොපැනයේ ගිනුමට එතොට බීොම්පැ මුදල තැන්පත් වෙලා ඒත්්චෙක් ක්‍රියලයි සුනාට පස්සේ ඒගොල්ලොන්ගේ තිබිච්ච තියන ගිවසුන්ම ගියවසුම් ප්‍රකාරව ඉන් පසු බකොම්පැනිය විසින් ඒ අදාළ කොම්පැනයේ කොටස් නිකුතුවක් කරලා ඒොටස් ීොම්පී විසින් ඒ කොම්පැනියට එක තමයි සරලව කියන්න ඕනේ කතන්දර මෙතන වෙලා තියෙන්නේ ඒ කොම්පැනිය විසින් හොරරහසේ බීොම්පැනීට නමින් හොරගිනුමක් විෘත්ධ කරල තියෙනවා බීකොම්පැනිය අනුදැනුමක් නැතුව එයා මේ සම්බන්ධ වෙලතිල්න බැංකුවත් සමඟ එකතු වෙලා ක් එකක් ෝපන් කරලා එයා ඒ කොම්පැණිය එනවා චෙට්ක එකක් කරගෙන බීකොම්පැනිය ගන්ඩ බීකොම්පැනිය අයිතිකාරයා චෙක්ක එක බලනකොට චෙක්් නම හරියටම බීකොම්පැනියය නමටම ලියල තියෙනවා කවන්් නම්බර අද්දාලා තියන ඔන්න කකවන්් කියල මේ පැත්තෙන් පස්සේ බකොම්පැනියයේ අයිතිකාර මාත්මයා එකචකර කන් පර්ට එකට වල ලනොට කකවන් පර්ටෙන් උත්තරයක් කියෙනවා. මෙහෙම කවන් එකක් අපේ කිසිම බැංකුවක නෑ. එත ඒ වගේ දයක්තම මේ සිද්ධ වෙලතින්. එතකොට බීකොම් පැණි මාත්්‍යයාලන ඒව විදිහට මේ චෙකයක් ගෙනාව අපිට මෙම කවු්ට ගන්න ෑ. එතකට ඒකොම් පිනි මාර්ත්‍ය ම ඔයාගේ කවුන්ටකැරිය මගේ කොම්පැනී මගේ බැකුවේ. මම කවන්ටැරිය. ඒක මේ විශ්වාහස කරන්න පුළුවන් කතාවද කෝම දෙයාට බලයක් ලැබුණේ මේ කොම්පැනේ තාම එය හරිවිදියට පවරගෙන නෑ කොට ස්නිිකතුක් වෙලා ඒ කොම්පැී අයිතිය මෙයා ඇල්ල න ත කෝම දෙයා ගිල්ල බීොම්පැ කවන්ට කරන්න ඔන්න ඔතනයි දැන් අපි ඉහිරවෙලා ඉන්නේ. ඒක නිසා මේක අපිට හොඳටම පැහැදිලි වෙනවා. ආයෝජකයා සැලසුම් සහගතව මේ අපිට අයිති තුන්දස් පන්සිය කාර්දාහක් ඉන්න මෙ ආයතනය දෙක මිලදී ගැනීම සඳහා උත්සා කරල තියෙන්නේ ව්‍යාජ ක්‍රමයට සම්පූර්ණයෙන්ම ඔහු විසින් අත්සන් කරන ලද මෙම ගියසුමට පටහැනි බව ඒ නිසා මේක තවටිකක් සරලව මං කියනවන ඒ කොම්පනිිය බී කොම්පනනිිය කියෙන චෙක් දෙක බී කොම්පැනිය බැංකට දම්මහාම ඒ කොම්පැනිය කවු්ඩටල් ටයිසල්ලියයන්න හරිට බලන්න ඇැතු ාරගත්තන. යතුොට ොකද වෙන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයත් ලොකු අනතුරක වැටෙනවා. අධ්‍යක්ෂක මණ්ඩලයත් ලක අනතුරක වැටෙනවා ඒ චෙක් දෙක බාරගත්තන ඊට පස් ඒගොල්ලෝ අනියම් ආකාරයට එ නැත්තං ඉඩිරෙක්ලිය ගොල්ලොත් මේ ව්‍යාජ අයෝජකයාගේ කුමන්ත්‍රණයට සැලසුම් සාහගත කුමන්ත්‍රනයට ඒගොල්ලොන්ටත් වග කියන්න සිද්ධෙනවා මේ අහිංසක සන්දස් පන්සියක් වන තැන්පත්කරුවන්ට. ඒ නිසා තවටිකක් සරලව කියනව නම් සල්ලිතයන් එයාගේ කවුන්ට එකට අපේ කොම්පැණි දෙ අයිතියත් යන්නේයා එයාගේ නමට එතකොට අපේ කොම්පැණියට මේ පොරොන්දු පූආකාරයට ඒ මිලියන පන්සියේ අපේ කවුන්ටල්ට යන්නන්නේ නෑ. එයාගේම කවුන්ටල්ට යාම ඇරපු හොරට ඇරපු ගිනුම්වලට ඒ මුදල් බැරවෙනවා මේ පැත්තෙන් මේ කොම්පැණි දෙකේ අයිතිය ශයාස් නිකුතුවසා ෂයා ට්‍රාන්සර එක සිද්ධ වෙනවා. ඒ අනුව ඒ වගේ ව්‍යාජ කිසි සේත්මා අපිට අනුමත කරන්න බැරි. සැලසුම්සාගත වංචනික ක්‍රියාවලියයක් තමයි මේ සැලසුම් කරලා තියෙන්නේ කියලා මට බය නැතුව කියන්න පුළුවන්. ඒ වගේම මං මේ අවස්ථාව ප්‍රකාශ කර සිටිනවා. මේකට සම්පූර්ණෙන්ම අපි ගව තියෙනවා දැනටම සාක්සි ඒ බැංකුව. වග කියන්න ඕේ බැංකුව දිලෙක්ලි මේකට සම්බන්ධයි. අපිට පෙන්නන්න පුළුවන් මේ චෙක් දෙක ඉදිරිපත් කරලා තියෙන බැංකුව. අපි දැනටමත් ඒ සම්බන්ධව කටලයුතු කරගෙන යනවා මේ බැකුවත් එක්ක. ඒ වගේම අපි ගව තියෙනවා මේ ත් දෙක නිකුත් කරපු චෙක්පත්දකේ පිට පත් දෙක. හරි ඒ නිසා අපි බැංකේ නම මේ වෙලා වෙනකොට අපි සඳහන් කරන්න අපි අදහස් කරන්න නමුත් අපි ඉදිරිියයේදී බලාපොරොත්තු වෙනවා. ඊළඟ මාධ්‍ය සාකච්ඡාවකුත් කියල ඉදිරියේද තවදුරටත් අප විමාර්ශනය කරලා ඉරල් අපිට ලැබෙන්න තියනවා අතව වාර්තාවන් එම වාර්තාවන් ලැබුණට පස්සේ. අපි බය නැතුව නම් ගම් ඇතුව මේ බැංකුවය සහ මේ බැංකුවේ නිලධාරින් මැනෙජස්ලා රීජන මැනේජස්ලා. සියරු දෙනාගේම අපි හෙළි කරන බවට අපි මේ අවස්ථාවේදී පොරුන්දුුවෙනවා. අපි මේ කරන්නේ පෞද්ගලික ගණ දෙනු වන්නේෙ වේ. අපි මේ කරන්නේ තුන්දාස් පන්සීකගේ ජීවිත අන්නතුරේ වැටලා තියෙන අවස්ථාවක. හැමෝම සුප්‍රරිි මුසාාවයේ නඩු තිීන්දුව. අවුරුදු එ කොළහක් නඩුන්දුව අවු දෙකොළහක් අපි සුප්‍රිමුසාාවිය බඩගෑව අපේ අහිංසක තැන්පත්කරුවන් රස්්‍යයාදු වනා බොහොම අමාරුවෙන් ලොෝයිල් ලගේ නඩුගෞස්තිගල නඩුව ඉවර ගත්තේ මේ වගේ ආයෝජිතක්ට අහුවෙන්න නෙවෙේ එහම නැත්තම් මේ වගේ වංචනික විදිහට අපේ පටික අත්පත් කර ගැනීම ක්‍රියා කලාපය අපි ඩැඩඩිසේම හෙලාදකිනවා. ඊලංකට මම එනවා නමවෙනිද එක්කොලොස් නි මාසෙන් නමවෙනිද මෙ මොකද ඊජම් එකේඒගොල්ලො පොටොන්ද වෙලා තියනවා හරි විදිට චෙක්සරංගෙනවා කියලා. හරි විදියට. පිියරගෙන කියන ො ගල න වැරදිට කියලා. අපිට සතියක් කල් දෙන්න අප හරිවිද බෑන් ්‍රව් සරන්න්න බතු මාම කියපු දිට කියලා.ගොට අපේ අධ්‍යක්ෂක මණ්ඩලය පිකක් ලිහිල් වැඩි. අපි නං ඒ අනුමත කරන්න අධ්‍යක්ෂ මණඩය තව සතියත් දුන්නා හරිවිදියට ත් රන්න කියලාේ කවන්ට හරිවිදිට අපේ කවුටල් තර නොකළගේ කකුන්ට න අප කවන් එතකොට හරි විදියට ගනම් කියලා ගිය ගිල්ල නමවෙනිද ඔන්න මීටිම ආය කැඳෙව්වා නමවෙනිද ආවාට දැනගන්න ලැබිලා තියෙන විදිහයට නමවෙනි හරි විදිහටම ගෙනල්ලා තියෙනවා චෙක්්ටික බැංකවා හරි විදිහටම බෑක් ්‍රා්ස්්ටික ඉදිරිපත් කරලා තියවා කලින්ගෙනාව දෙසය පනාහිව දෙකක් න දෙසිය පනහි දෙක් ොම්පැණිකට Rටයි ඩටයි මේ පාරගෙනවා චෙක්පත් හයක් Rල් එකට චෙක්පත් තුනකුත් Pඩල් එකට චෙක්පත් තුනකුත් කඩල කඩල කටලගෙනවා කටල කඩල. ඉල්ලඟට අපි සොයල බැලවා ඇයි මේ කඩලගෙන තිනකටතට අපි ැකගන්න ලැබුණ බැංකේ නීතිරීති සහ රටේ පෞතින නීතින්ට අනුව බක් ්‍ර්ස් ඉසු කරඩ බෑ මිලියන සීයට වැඩියෙන්. සතයක්හර අඩුවෙන් තමයි මිලියන සීට අඩුවෙන් සතයක්ර අඩුවෙන් තමයි චෙක්් බෑං ්‍රා්ක ලියන්න ඕනනි ගැන මිියනන් අනු නමැයි දසම නමයයි නමය නමයි ගානකට තමයි ලියන්න ඕන. ඒක එහෙම නැත්තම් මොකද වෙන්නේ ලංකා ලියරින් එකෙන් චෙක් එක රිටන් වෙනවා මොක දෙේක ඒගොල්ලෝ අර නීතියට වැඩීන දෙශයපනනා එක චෙක්කය එකකට ලි්වාම් තොකට ඒක රිටන් වෙනවා එක ඩිපොසිට් කරාට රිටන් වනවා. ඉත පසබ් බැලුව ඒම් මොකද මේ කලින් දෙේපනා ගෙන ේගල්ග එක කවුන්ටලට දාගෙන එනම් රිටන් වෙන්නද මේ කියන කරලා තියෙන්නේ අපිට ඒක අද ටත් අප හැදිලි බැංකු කළමනාකරු මහත්මෙක් විසින් අනි වාර්රයෙන් ඕෝක දැනගෙන ඉන්න ඕනේ එදායා දෙසයපනාකරන චෙක් දෙකක් දුන්න නමවිනි දැයියා හරි විදිහට කඩ කට කට චෙක් තුන චෙක්තුුණ දුන්නන්නේ කියනක අදටත් අපට ප්‍රේෙලිකාවක් අපිට ප්‍රශ්නයක් ඒි ඉදිරිීදිී හෙළි කරන්න අප ඒ සස්වාගෙන යනවා. එතකොට නමවෙනිද චෙක්්ටික ාරගත්තා බැලවා තිබ්බා රෙසලූෂෙන් එක පස්සවෙෙන්ඩ ඕනෙන ඔක්කොට මිස්සල්ල මොකොද චෙක්්ටික බාරගත්තට ශයාසටිෆිකෙට්ටක කිෂූ කරන්න ඉස්සල්ලා ගරු කොටස්කරුවන්ගේ එක හරි වැදගත් මොකද ඒ ඔක්කොම මේක සඳහන් වෙලා තියෙනවා. මේ උසාවිී නියෝගයට අනුව ගාපු ගිවසුම ඒ ඒ ඔක්කොම සඳහන වෙලා තියෙනවා. ඒ අනුව ඒ රෙසලූෂන් එක පාස්විය යුතුයි මේ කොටස් නිකුතුව කරන්ඩ සහ කොටස් පැවරීම කරඩ. එම අවස්ථාවේදී අපේ වාසනාවට අපි ඇත්තටම අපේ ෂ්‍යයාහෝල්ඩස් ලට මෙ අවස්ථාවේදී අපේ කෞුරවනීය ස්තුූතිය බුද කරා සිටිින් නෝනේ ලලිත් කොතලාවල මාත්ම ඇතුළු සියලුම ෂ්‍යහෝල්ඩස් ට සියලු දෙනාම ඇමිණි සිට සියලු දෙනාම ඒ අමතිකව තීරණය කරලා තියෙනවා කලින් වෙච්ච සිදුවීම සම්බන්ධව ඒ අදාළ ආයතන වලින්. ඒ අදා ඉන්කවාරි සියල්ලම ඉවරවෙලා ඒ වගේ වාර්තා ලැබුවට පස්සේ තමයි අපි මේ රෙසලූෂන් එක සලකල බලන්නේ. ඒක නිසා අදත් මේ රෙසලූෂන් එක මේකට සභාගත කරන්නඩෙපා කියලා. ඒක මතිකව අත උත්සලා කියලතිනවා. යෝජකයා විසින් මොකක් ී පස්ස කරල තියෙෙන. බලහත්කාරයෙන් ආයතනය දෙක ලබාගන්න චත්කරලා තියනවා. අපිට දැනගන්න ලැබිලා තියෙනවා වෙනකොට නීතිග්‍ය මාහත්තුවරු තුන්නෙනෙකුත් එම අවස්ථාවට මායුදජකය වෙනුවෙන් පී සිටි තිබිල තියෙනවා. නීතිග මාර්ත්තවරු සෑහින්ඩ තර්ක විතර්ක කරලා තියෙනවා. අධ්‍යක්ෂක මණ්ඩලයට අර රෙසලූෂෙන් එක අනුමත කරලා නැතිවුනත් අධ්‍යක්ෂක මණ්ඩලයට බලපෑම එල්ල කල්ලා තියෙනවා මේ චෙක්ටික අරගෙන අපිට ශයාසිටිෆිකෙට්ි කිෂු කරන්න කියලා. සෑහෙන් බලපෑමක් එල්ල කරලා තියෙනවා කියලා අපිට දැනගන්න ැබිලා තියෙනවා. හොඳ වෙලාට ගරු අධ්‍යක්ෂක මණ්ඩලේ. ෙ මම නම්ගම් ඇතුව පස්සේ ඉදිරිපත් කරන්න තුන් දෙෙනනෙක් එකට විරුද්ධ වෙලා තියෙනවා. විරුද්ධ වූ නිසා මේ චෙක්ටික භාරගත්ති නෑ. ඊට පස්සේ ආල තියෙනවා ඇයි මේ බාරගන්න ඇත්තේ ඔකොල්ලො දෙවැනි ද කිව්වනේ ද හරිවිදියට චෙක්ගෙන්න්ඩ කියලා දැන් අපි හරිවිදියටට ගෙනල් තියනවා ඇයි දැ හරිවිදියට ගෙනැ තිය බැෑ ග්‍රව් ාරගන්නඩ බැ නැත ම රි ද ල්ි ැකවේ තිය නිසා බැංක බැක් ් ුර ප්‍ර්න මයි ගත්ත නැ නමුත් නීතියානු කූල රාමුවත් තුළ තමයි මේ ගනු දෙනුව සිදුවිය යුත්තේ බම කලින් කිව්ව වගේ. ඒඒඒඒ මෙන්න මේ ග්‍රීමන්් එක සුප්‍රිම් මසාාවයේ නියෝගයට අනුකූලව අත්සංකරන ලද කිවසුම. මේ ජියසුමේ තියෙනවා. අනි වාරෙන්ම හෝල්ඩස්ලා කොටස්කරුවන් විසින් කැමැත්ත පලකරන්න ඕනේ ෂයා නිකතුවටයි ෂයා ට්‍රාන්සරකටයි ඒගොල්ලොයි රෙසලූෂන් එක පාස් කරන ඒ සඳහත් තමයි මේ ඊජම එක ති බේගොල්ලන්න තම ජීමක තිබි ඊට පසෙ තමයි ඊ ළඟ පියවරවල් වඩ තියෙන්නේ. ඉතින් ඒ මූලික සිද්ධාන්තය හරියාකාරව වෙන්නේ නැතුව කොහොමද මේක ඉදිරියට යන්නේ. අපිට තේරෙෙන්නෑ ඇයි මේ ආයුෝජක මේ අත්සංකරපු ගියසුම කියලලා නනිවේද අත්සංකර එමනත්නන් එයායටට උපදෙස්්ටන නීතිජ මහත්තුරු ද දෙන්නේ නැද්දක මේ ක්‍රියා පටිපාටය වැරදී කියලා. අපිට හරි කනගාටුයි කියන්න මුල්ම අවස්ථාවේ අපි බොහොම හාහා පුරා කියලා අපි බලාගෙන හිටියේ. අපේ සල්ලිටික අපිට දෙන්නාපු දේව දූතියෙක් හැටියට අපි ඉසි ධාර්කුම් පැනියට අපි සැලකුවේ. අපි බලාපොරොත් වූනිේ. එක මොහොතකින් ඒ විශ්වාසය අපිට නැති කරලා දැම්වා. මොකද මේ ග්‍රීමට ටනු අපිට මුදල් ෙවන්න නෑ යායම මේ ඔය පන්සීයෙන් එක පාර අපිට මුදල් ගෙවන්න මේක කොන්දේසිය නෑ. අවුරුදු දෙකක ආල පරාසය තුළ මාස සහයන් හට මාසාහයෙන්යට තම යා මුදල ගෙවන්නඩ තියන්න. එතකොට අපි මේ විශවාසය මුල්ල අවස්ථාවම කඩකරපු ආයෝජකයත් එක්ක අපිට අවුරුදු දෙකක් ගමනක් යන්න පුලුවන්ද. කෝමති විශ්වාසිෙන් යන්නේ. එ නිසා අපි මේ වෙනකොට නීති උපදෙස් ලබා ගනිමින් පවතිනවා. ඒවාගේ අපට මේ වනකට ජනගඩ ලැබිල තියෙනවා අධ්‍යක්ෂක මණ්ඩලයක්ත් නීති උපදෙස් ලබා ගනිමින් පවතිනවා කියලා. ඒවගේම කොටස්කරුවනුත් නීති උපදෙස් ලබාගැනිමින් සිට බව අපිට මේ වෙනකොට දැනගන්න ලැබිල තියෙනවා. ඒ අනුව අපේ තීරණය ඉදිරියට අපි දෙනත් දවසක අපි මේ විදිහටම මාධ්‍ය සාකච්ඡාව පවත්තල අපි කීමට කාශ කිරීමට බලාපොරොත්තුනවා සී අහිදියකට ඉංකාවාර්රිිය එකක් දාණ්ඩ තරන් අපිට තාම දත්ත එම නැත්තං වාර්තා වන්නෑ. දැන් ඉනීශයලි එම අදාල බැංකෝටම කිව්වනේ. කැපන්ටකදීල තින බැංක්ුවේ ඇවිල් තියෙන රපෝට්ක ඇවිල්ල කොහෙදයන්නේ මල්ලෙපොල්. ආලා තියෙන්නේ. ුවේ කවන්ට විවෘත්ත කර එකක හොමද කියලා කියලා තියෙන්නේ ගොල්ලො දීපු බෑ ්‍රාෆ්ස් දුන්නන්නේ විදිහ කියලා තින්. ඉතින් කොහේදයන්න මල්ලපොල් නමුත් අපිට මේ වෙනකොට ජනගන්න ලැබිලා තියෙන අධ්‍යක්ෂක මණ්ඩලේ හිටපු එක අපේ ආහිතනේ ෆැංජ එක අධ්‍යක්ෂක මණ්ඩලය අධ්‍යක්ෂක මාත්තු ඇතුළුව මාතෘ දෙන්නෙත් තුන් දෙනෙක් ඇතුළුව නීතිජ මාත්‍යයකුත් එක්ක ගිල්ල තිගෙනවා මේ බැංකුවේ සාකාාවට. ගිහිල්ල ප්‍රශ්න කරලා තියෙනවා. මේ ගිනුම් විවෘර්ධ කර කොහොමද කියලා. එතකොට එම බැංකුවේ කළමනාකරු මහත්තයාගේ පිළිතුර වෙලා තියන්නේ. ඉහෙලින් ආපු නියෝගයක්කට මෙහෙම මට සිද්ධ කරන්න සිදුව වන කියලා. එතකොට ලෝයර් මත්්‍යයාලාල තියෙනවා යෙලින් ආපුෝ නියෝගය කොහෙන්දුවේ ඉෙලි කියන තැනින් ආව කියලා එතකට කියල තියෙනවා රීජනල් මැනජග තනයි මේ ආව මේේ නියෝගිය කියලා එතකොට දැන් අපි ඔය සම්බන්ධව දැනගණඩ ලැබුණාම අපි රීජනල් මැනේජෙව කටක්කරඩ බැලුවා 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 ලියමනේ ඒගොල් එවපු ලියමනෙ ්‍රීජනල් මනේජකෙන් නුම්බරයක් දීල තියනවා රීජන මට කතා කළ වැඩි විස්ත්‍රා ගණඩ කියලා කෝ එලම රෙස්පොන් . මෙන්න මේ බෙස්පොන්ඩ් ලෙටරේග මෙන්න නමත් එක්කම තියෙනවා නම කියන්න රීජනල් මැනේජටෙලිෆෝන් නොම්බර දාලා තියෙනවා.ලට න රජ මන Number for furtherification. ඒ ටෙලිෆෝන් නොබරයට මම ගත්තා අපි කීප දෙනෙක් එකතු වෙලත් ගත්තා ඒ නොම්බරේ ආන්ස කරන්නේ ඉතින් මේ වගේ රටේ කියන මා බැංකුවක් එම නැත්තන් ප්‍රධාන පෙළේ බැංකුවක් මේ වගේ දේවල් වලට ඇයි සම්බන්ධ වෙන්නේ නටද සම්බන්ධ වෙන්නේ කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේක ඉහලම්ම ආපු නියෝගයක්ද නැත්තං රීජනල් ලෙවල් එකෙන් ආපු නියෝගයකින් කරපු දෙයක්ද නැත්තං ඉහලෙෙන්ම ආපු නියෝගයක්ද කියන එකත් අපිට සැක සංකාවත් තියෙනවා. අන්න ඒ අනුව අපි ඉදිරියේදී තීරණය කරනවා දැනටමත් අපිට ලැබිලා තියෙන සාක්්‍ය නුව ඒ අපි කිවේ නීති මේ උපදෙස් ගන්නවා යිඩියකට යනවාවද නැන්ත කියලා. එඒම ගන්න ඕනුනක අප අනවාසියිඩියකට මකද අපි නීතිමේ උපදෙස් අරගෙන තමයි ඒ තීරණය අපිට ගන්න වෙලතියෙන්. අපි හැම දෙනාටම. හේතුව මකද මේ හැම දෙයක්ම මේ ඕඩර්ස් වල තියනවා මං ඔන්නන් ඕෝඩර්ස් වලන්තිමරි කියවන්න. කමර්ශ ල ග්‍රීමන්ට්ක පවා රටේ පවතින. සමාගම් පනත්තට යටත්ව සහ ප්‍රවලිින් ලෝස් නෝඩස් වට අනුව තමයි මේ ග්‍රීමන්් එක පවා ගහන්ඩ කියලා තියෙන්නේ. ඒ අනුවත මේ ග්‍රිමෙන්ට්ෙක් හලතිෙන්. මේක සීයට සීයක්න හොඳම ග්‍රමන්ටයක් අප ොඳට ආරක්ෂාවවෙලා තීරෝගේෙ අපි කියන්න මේ ග්‍රීමට එක. නමුත් මේ අඩුපාඩු තියෙනවා. නමුත් අපි ඒවගැත් අපි දන්නවා මේ අපේ පැත්තට බර අඩුයි වැඩියෙන්ම බරතියෙන්නේ ඉන්වස්ට පැත්ට එමනැත්තන් ේාක පැත්තට ඒත් විශ්වාසයක් එක්ක මේ ගමන යන්න පුළුවන් නිසා එම මහත්මයා විශ්වාසයක් එක්ක ගමන යන්න පුළුවන් නිසා අපි උසාවි පැත්තට යොමනේ නෑ අපි නීති උපදෙස් ගත්තා ඒ වනත් අපි උසාවි පැත්තට යොමූුණේ නෑ මොකද හේතුව අවංකභාවය සහ විශ්වාසනි භාවය රැකුණොත් මේ ගමන දිගට යන්න පුළුවන් බව අපිට විශ්වාසයි. එක පාර්ශවයක් හරි එම විශ්වාසන භාවයෙන් එළියට පැන්නොත් තමයි මේක ප්‍රශ්නයක් වෙන්නේ. නමුත් අපි දන්න විදිට මුල්ම අවස්ථාවේ දීමම විශ්වාසනි භාවය නැතිකරගෙන තියෙනවා. ්‍ර දෙකම නැති කල්ලා මේ ඔක්කොම ඇ. එ ඉන්වස්ට විසිම්ම අත්සන තබල. උසාවියට දීලා තියෙන ඇෆිටවිච් සහ මෙම ග්‍රීමන්් එක මේ වෙනකොට. එයා විසිම්මයා හඩකරගෙන ඉවරයි. ඒක තමයි අපිට තියෙන ලොකුම ගැටලුව දැම් මේක ස්රාට යන්න බෑ. මේක අපි ඉස්රාටේ යන්න දෙන්නෙත් නෑ. ඒක නිසා අපි කනගාටුවෙන් වුනත් අපේ අයිංසක. ත් කරුවට කියන්ඩ වෙලා තියෙන්නේ කලබල නොවී ඉන්න මේකට බොහෝම ඉන්වස්ටත් එක්ක කුළුපගව ඉන්වස්ටත්ක්ක බොහෝම සහයෝගයෙන් වැඩකරන අපේම සහෝදර සහෝදරියන් ඉන්නවා ඒවගේ එක සංගමයක් තියනවා අපි ඒ සංගමයේ නමත් දන්නවා අපිට් එතන නිලධාරින් මහත්තතුරු දන්නවා අප මේ අවස්ථාවේ ඒ ගොල්ලන්ගෙනු තිල්ලා සිටිනවා මේක නීතිමය රාමුවත් තුළ කෙරන්න ඕන කටයුත්තන් නිසා මේකෙන් පළඹුවෙන්ම මෙතන ඇත්තටම කියන ක්‍රිමිනල් ලොෆන්සකක් තියන්නේ දැන් මේ ක්‍රිමිනල් ඔොෆන්සකෙන් එතුමා ගැලවෙන්න ඕනේ ගැලවෙන්නේ නැතුව මේක ඉදිරියට යන්න. අපි ඉඩ දෙන්නේෙන් නැත. ක්‍රිමිනල් ඔෆන්සකෙන් ගැලවුනත් මේ වෙනකට විශ්වාසන භාවය නැතිකරග නිවරයි. ඒ නිසා මෙ ඉදිරියට යන්න බෑ කියන එකයි. අපි සංගම් තුනේම අපේ එකම අරමුණ. අප මේ අවස්ථාවය මගේ සාකච්ඡාව මෙතනින් ඉවර කරනවා. මහා මොලකරු. ඒකට මට හරියටම කෙලින් උත්තරයක් දෙන්න බෑ ඒ ඉන්වස්ටිගේෂන් එකේ යනකොට ඒව ස්තිරයේදී එළියට ඒ කියන එකයි මගේ බලාපොරොත්තුව මොකද දෙදස් දොහ දෙද දොහේ නැත්තන් ධාතුන වර්ෂයේ සෙන්න්ට්‍රල් බෑන් එක විසින් පලෑනෝෆක්ෂන් එකක් කදලා තියෙනවා. ඒ පලෑන් ෝෆක්ෂන් එකට අනුකූලව තමයි මේ ඉවස්ට ගරීමට හදල තිෙන්නේ. නමුත් පොඩි වෙනස්ම් කීපයක් මේ තියෙනවා එක තියන ලොකුම වෙනස්කම තමයි දැම් මේ ඉන්වස්ට බාරගත්තාට පස්සේ මේක මොනිටර් කරන්න සෙන්ට්‍ර බෑක එක බෑකිව්වා. අපිට එතන ප්‍රශ්නයක් තියනවා සෙන්ට බෑ එක ඇයි මේක මොන්ට කරන්න බැරි ඒගුල්ලො මේ ආයතනය දෙකෙම. දස්නමේ කඩාාවන වැටනකම්ම ඒගොල්ල මේකෙන් ආදාය මිප ඉවරව රෙෆනි් එක කෙලෙක්කර. එතකොට මේ දෙකම අන්්‍රජිස්ටර්ඩ් කියලා කියනවා සෙට්‍ර බෑගේ අන්්‍රජිස්ටර්ඩ් කම්පනී දෙකක් වුණාත් එතකොට නොන්ටජිස්ටර්ඩ් කියලා තිීරවානේ මේ සට බෑ එක වෙනම සක්ෂ එක එතුන මේක වැටන්නේ නොන්රිජිස්ටර්ඩ පැත්තටනේ නන්බෑ. නිට ැද නක මගේ ප්‍ර් ේමනං රෙිස්ටේව විතර මිටි වන්න යතන වසේ. නොන් රෙජිස්ටර්ඩ රියල්ෙස් ටේට් කම්පනීස්වල ආදායම් ගන්නකොටේ මොනිට වෙන්න ඇද මේ විදිය මේක ලෝඩ්තර පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපිට අපි අද නීතිමය පත් ගැන නෙවේ එච්චර කතා කරන්නාව නමුත් අපි සෙන්ට බෑන්ක්ෙන් කාරුණක විල්ල සින්නවා දැන් මේ අවස්ථාවේදී. අපිට ඉන්කවාරියක අපක්ෂපාතිීව කරලා මෙතන පංචාවක් සිද්ධ වෙලා සිද්ධ වෙන්න ගියාද අපි සැති යන අපිට අපි රොකු සැකැ ඇත්තියනවා. ඒක තවුරු කරලා දෙන්න. අයිති තියන්නේ බලය තියෙන ෙෙන්ටර්බෑග එක යි ියගයි. නව රපෝට වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.